සියලු දෙනාටම සුබ උදෑසනක් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ජනතා විත් පෙරමුණේ නායකතුමනි ඒ වගේම දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරීර මහත්මයාණෙනි අනිකුත් සම්භාවනීය අමුත්තනි රැස්ව සිටින අද මේ අවස්ථාවේ මේ විද්වත් කතිකාවතට සම්බන්ධ වෙන සියලුම අපේ හිතවත් මහත්ම මහත්මාවන්ගෙන් අවසරයි මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් මේ අවස්ථාවට ඉතාමත්ම කෙටියෙන් කෙටි කාලයක් අරගෙන වචන ස්වල්පයක් තමුන් වහන්සේලා ඉදිරියේ තැබීමට මට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් අද මං හිතන්නේ යුගයේ ඉහළින්ම තිබෙන කාර්යභාරයක් ආරම්භ වන ඉෂ්ට සිද්ධ කරන මේ අවස්ථාව මං හිතන්නේ අපේ රටේ අනාගතය තීරණය කරන එක්තරා සංධිස්ථානයක් විදිහටයි මම සලකන්නේ අපි 48 නිදහස ලබා ගත්තට පස්සේ මං හිතන්නේ තට්ටුමාරු ක්‍රමයට අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් විසින් පාලන කටයුතු මෙතෙක් කරගෙන ආවත් ඒ සෑම ආණ්ඩුවකින්ම අපි බලාපොරොත්තු වුණු මේ රට ඉදිරියට ගෙන යාමේ පියවරන් අසාර්ථක තත්ත්වයට පත් වෙලා තියෙනවා අද වන විට මං හිතන්නේ අපේ රටේ සෑම අංශයකින්ම අධ්‍යාපනයේ සෞඛ්‍ය අංශයෙන් කෘෂිකර්මයේ අනිකු සෑම අංශයකින්ම ආර්ථිකය අඩාල වෙන පරිදි විශාල පසුබැස්මකට ලක් වෙලා තියෙනවා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා තියෙනවා කියලා කොච්චර කිව්වත් ඒ ගැන නොයෙකුත් අවස්ථාවන්වලදී අපට යම් යම් කතාවන් අහන්න ලැබුණත් ඇත්ත වශයෙන්ම එහෙම තත්ත්වයක් තියෙනවද කියන එක පිළිබඳව අපට ලොකු ගැටලුවක් තියෙනවා විශේෂයෙන් අපේ රටේ අධ්‍යාපනය මේ වෙන විට විශාල වශයෙන් පෞද්ගලීකරණයට ලක් වෙමින් තිබෙනවා අපි දන්නවා දැනට අවුරුද්දකට පෙර ඉඳලම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ විශාල වශයෙන් යම් යම් අරමුදකාරී තත්ත්වයන්ට පත් වෙලා තියෙනවා සයිට අරමුදය මේ හැමෝම දන්නවා ඇති ඒ වගේම පාසල්වල අධ්‍යාපනයේ එන්නේ එන්නම නරකතට පත් වෙමින් තිබෙනවා විශාල වශයෙන් නගරවල පාසල්වල තිබෙන පහසුකම් ගම්බද පාසල්වල එක්ක සංසන්දනය කරලා බැලුවොත් අද විශාල වශයෙන් අපි ජීවත් වෙන මේ නුවර එළිය ප්‍රදේශයේ පාසල්වල විශාල ගැටලු මතුවෙමින් තිබලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ සමාජය තුළ යම්කිසි සාධාරණත්වයක් ඒ වගේම දිලිඳු පවුල්වල දරුවන් ඔවුන්ගේ ආර්ථිකය ඔවුන්ගේ අධ්‍යාපන අයිති මේවා කිසිම දෙයක් ඉදිරියට ඉෂ්ට සිද්ධ වෙයි කියලා අපිට හිතන්න අමාරුයි. එහෙමනම් අද කාලය ලැබිලා තියෙනවා අපේ රටේ යම් කිසි දැනුමක් තිබෙන අවබෝධයක් තියෙන යම් ශක්තියක් තිබෙන මේ වගේ කතිකාවන් වලට සම්බන්ධ වෙලා ඒ පිරිස් විශේෂයෙන් මේ තත්ත්වය වෙනස් කරගෙන ඒට අවශ්‍ය ශක්තිය ලබා දීම මම හිතනවා අද මේ විද්වත් කතිකාවත ඒ සෑම අංශයකින්ම නියෝජනය කරන පිරිස් නුවර එළිය මේ නගර ශාලාවට පැමිණලා අද ආරම්භ කරන්නේ අන්නේ වෙනි කාර්යභාරය
Evagi Astava the Ding Nuwara Eliya District Mangitane Anikut District Samaka Samanakala Balanakota Apate Vishala Prashna Thibena Me Pradeshe Krushikarmante Evagi Saukhya Prashna Idam Wala Aithiya Nivasa Prashna Me Hama Patthakema Gaththama Me Pradeshe Janathawata Vishala Prashna Mathu Vimi Thibena එක පැත්තකින් අද රටේ ආර්ථිකය විශාල වශයෙන් කඩාවැටෙමින් පවතින මේ අවස්ථාවේ කෘෂි කර්මාන්තයේ විශාල පහරක් එල්ලෙමින් තියෙනවා. රටේ සියලුම දෙනාට අවශ්‍ය ආහාර නිෂ්පාදනය, සහල් නිෂ්පාදනය, එළවලු පළතුරු මේ සියල්ලක්ම දැන් අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණත් ඇත්ත වශයෙන්ම මේ සියලුම දේවල් අද පිටරටින් ආනයනය කරන තත්ත්වයට පත් වෙලා පිටරටේ විශාල වශයෙන් මුදල් ගලා යන තත්ත්වයක් ඇති වෙමින් තිබෙනවා. මෙන්න මේ නිසා අද බොහෝ අය කතා කරන්නේ මේ ඩොලරේ අගය ඉහළ යමින් තිබෙනවා. මේකට අමරිකාවේ එහෙම නැත්නම් අනිකුත් බලවත් රටවල්වල මතුවලා තියෙන යම් යම් ප්‍රශ්න නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ කියලා. හැබැයි මේකට පිළියම ප්‍රදා ගන්නට අපට ඇත්ත වශයෙන්ම අපේ දේශීය කෘෂි කර්මාන්තයේ අපට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය අනිකුත් රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සියලුම දේවල් නිෂ්පාදනය කිරීමට හැකියාවක් තිබියදී මේවා විශාල වශයෙන් පිටරටින් ආනයනය කිරීම නිසා අද මේ තත්ත්වයට අපි පත් වෙලා තියෙනවා. විශාල වශයෙන් ගෙවුම් විශේෂ ප්‍රශ්න, විදේශ විනිමය ප්‍රශ්න, වෙළඳ ශේෂය අහිතකරන බලපෑම, විරැකියා ප්‍රශ්න මේ වගේ තත්ත්වයන් අද නිර්මාණය වෙලා රට තුළ ආර්ථික අර්බුදයකට ගමන් කරමින් තිබෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තිබියදී පාලකයන් නිහඬව දෙපැත්තකට බෙදිලා බලලෝභයෙන් පාලන බලය ලබා ගැනීමට එහෙම නැත්නම් මේ පාලනේ ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් සිටින අවස්ථාවකදී මම හිතනවා අපි සියලු දෙනාටම විශාල වගකීමක් තිබෙනවා. මෙන්න මේ තත්ත්වයන් තේරුම් අරගෙන මේ පවතින තත්ත්වයන්ට විකල්ප වශයෙන් අපේ රටට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කරගන්නට ඒ වගේම සෞඛ්‍ය දේශීය වශයෙන් කෘෂි කර්මාන්තයේ කොහොමද නගා සිටවන්නේ? ඉඩම්වල අයිතිය කොහොමද තහවුරු කරන්නේ? නිවාස ප්‍රශ්න විසඳන්නේ කොහොමද? මේ වාගේ අපිට තිබෙන මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ස්ථිරසාර වැඩි පිළිවෙලකට යාමට ඒ ප්‍රතිපත්ති සම්පාදනය කරන්නට මේ සියලු දෙනාගේම දායකත්වය අදහස් ඉදිරිපත් කරලා මෙවැනි වැඩසටහන් තුළින් ඉදිරියට ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් යම් කිසි රජයක් නිර්මාණය කරන්නට ආණ්ඩුවක් පිහිටවන්නට මං හිතන්නේ අවශ්‍ය මූලික කාර්යය ආරම්භ කිරීමේ රජකම දැන් ඇති වෙලා තිබෙනවා. දැන් බොහෝ වෙලාවට පාර්ලිමේන්තුවේ සිටින පළාත් සභාවල සිටින මැති ඇමතිවරුන් දිහා බැලුවොත් ඔවුන්ගේ අධ්‍යාපන සුසුකම් ඊළඟට ඔවුන් ගන්නා තීරණ ඒ තුළින් රටට අත්‍යවශ්‍ය යහපත මොකද්ද එහෙම නැත්නම් අයහපත මොකද්ද මෙන්න මේ වගේ කරුණු පිළිබඳ අද සැලකිලිමත් ගත්තොත් මං හිතන්නේ අද බුද්ධිමතුන් විශාල වශයෙන් පසුබෑමකට ලක් වෙලා මුළු ගැන්විලා සැඟවිලා සිටීම නිසා තමයි මම හිතන්නේ මේ තත්ත්වය ඇතිලා තියෙන්නේ. අද සැබෑ වශයෙන් අපේ පරමාධිපති බලය පාර්ලිමේන්තු තුළ ක්‍රියාත්මක වෙනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් නියෝජනය කරන්නේ අපි දරන මතයද එහෙම නැත්නම් ඒ අදහසද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. යම්කිසි මැතිවරණයක් තියෙන වෙලාවට ඡන්දයක් පවත්වන වෙලාවට මොකක් හරි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කරලා ඉදිරිපත් කරලා ඒකට රටේ සියලුම පුරවැසියන්ගේ
අයිතියක්වන චන්ද බලය ලබාගෙන ඔවුන් නියෝජනය කරන පුද්ගලයන් වශයෙන් සහභාගි වුණත් සත්‍ය වශයෙන්ම අපි දරන මතය අපි ඉදිරිපත් කරන අදහස නෙවෙයි මේ ස්ථානවල ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි දන්නවා රටට අහිතකර නොයෙකුත් විදිහේ ජීවිසුම් විදේශ රටවල් සමග ඇති කරගෙන රටේ අනාගතයේ බාරගන්න ඉන්න දූදරුවන්ගේ ඓතිහාසිකම් සියල්ලක්ම වැළලී යන පරිදි රටේ ආර්ථිකයට මරු පහරක් එල්ලවන යම් යම් කොන්දේසි වලට යටත්ව විදේශ රටවල් සමග කරන ගනුදෙනු නිසා විශාල වශයෙන් ඉතාමත් නුදුරු අනාගතයේදී අපේ රටේ ජීවත් වෙන ඉදිරි පරම්පරාවේ අනාගතය විනාශ වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. විශාල වශයෙන් පරිසර හානි සිදුවෙන අවස්ථාවන් අපි නිතර නිතර ජනමාධ්‍ය තුළින් අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසා මේවා පිළිබඳව විශාල වශයෙන් අපට යම් කතිකාවතක් ගොඩනගාගෙන ඒ හා සම්බන්ධව අපි සියලු දෙනාගේම අදහස් එක්රස් කරමින් ගොනු කරමින් යම්කිසි ප්‍රතිපත්ති සම්පාදනයකට අවස්ථාව සලසාගෙන ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. සැබෑ වශයෙන්ම මේ මහ පොළොව මත හිටගෙන ඒවා ක්‍රියාත්මක කරලා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ඒ වගේම අනාගත පරපුරට යහපතක් ඉටු කිරීම සඳහා අවශ්‍ය දායකත්වය ලබා දීමට අපි සියලු දෙනාටම අවස්ථාව දැන් ලැබිලා තිබෙනවා. එහෙමනම් ඒ අවස්ථාව අපි සියලු දෙනාගේම වගකීමක් විදිහට සැලකමින් ඒ සඳහා සියලු දෙනාටම හැකි පරිදි දායක වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. මෙම යුද්ධ සමුළුවට මාගේ සුභාශිර පිරිනමමින් මම නිහඬ වෙනවා. සියලු දෙනාට ස්තුතියි.